Garu Vaidya Nalinda Jayatissa Mathuma. Garu Moolasana Mantrithumani, labi thibena keti kaalaya thula visheshayen ape district sambandha kaaranayakut vaidya sheshayata sambandha kaaranayakut pilibanda sabhave avadhana yomu karanna kemathi. Ada udayasanama vaartha una Kalutara district Matugama adhyapana kalapayata aithi Baduraliya Dikkhena Kanishtha Vidyalaya tibila adbomba 13ak hoya gattaaye kiyala. Saha meveni siduwimak unata passedi ada hadisneethi neethi vivadaye pay parliamentuwe pavaththenakota waga kiyutu emathiwarayek ekka police bara amaathyawarya ema naththam araksha bara amaathyawarya araksha bara rajya amaathyawarya adugani sabahanaayakawarya me parliamentuwata rajyaye patten prakashayak kalayutuwa tibuna namuth adhyapana amaathyawarya ayagena sadahan karagena giya misak me rate e daruwange arakshawa pilibandawa hari haman widiyata wedagath prakashayak kaanduwe patten sidu kale ne garu moolasana mantrithumani me paasala tibenne e agalawatta matiwarna kottasya pradhana nagale agalawatta agalawatta indan kilometer 25k eha baduraliya indan kilometer 15k eha me paasala daruwin 260 ay guruwaru inne 15 denay eka maha janakina pradeshayak nemei e nisa me adbomba tiyala me paasala daruwa saha janathawa baya karanna hadapu kandayama pilibandawa pariksha karala lesiyen torotoru hoya gannata puluwa sa me saharan nathulu kandayame අලගිය මුලගිය තැන් හොයපු අපේ ආරක්ෂක අංශවලට මම හිතන්නේ මේ සිදුවීමට සම්බන්ධ වෙලා තිබෙන්නේ කවුද? ඔවුන්ගේ අරමුණ මොකද්ද? ඔවුන්ගේ දේශපාලන පැවැත්ම මොකද්ද? ඔවුන් පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක පිළිබඳව බොහොම පැහැදිලිව හොයා ගන්න පුළුවන්. සා මම හිතනවා ඒක මේ රට දැනගන්නට ඕන විශේෂයෙන් යලිත් වතාවක් මේ රටේ අනාරක්ෂිත බවක් බීතියක් හදලා කවුරු හරි උත්සාහ කරනවා නම් එහෙම යලිත් පාසල් දරුවන්ගේ ගමන අඩාල කරන්නට ඒක කොයි පැත්තෙන් ආවත් මොන දේශපාලන අරමුණෙන් ආවත් ඒක පරාජයපත් කරන ඕනේ සා ආණ්ඩුවේ වක්‍යම තමයි ඒ සිදුවීම සම්බන්ධයෙන් අද මේ හදිසි දිවාදේ පැවැත්වෙන වෙලාවේදී මේ පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක ඒ වගේම කරු මූලාසන මන්ත්‍රීතුමනි මම අවධානය යොමු කරන්න කැමතියි මේ කරු සභාවේ ඊයේ දිනේදීත් කතාබහට ලක් වෙච්ච මේ රටේ ජාතික පුවත්පතක සඳහන් වෙච්ච ප්‍රධාන පුවත සිසේරියන් සත්කම් වලින් පසු තෞහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවවරුන් 4000ක් වඳ කරලා කියන එක. දැන් මේ පිළිබඳව පාර්ලිමේන්තු අවධානය යොමු කරාම කතානායකවරයා යම් ප්‍රකාශයක් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් මේ පුවත ප්‍රතික්ෂේප කළ ප්‍රකාශයක් කළා. මම හිතන්නේ මේ පළ කරලා තිබෙන පුවතට සාපේක්ෂව එහෙම ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද දැන් මේ ප්‍රවෘත්තිය කියවාගෙන යනකොට ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඔවුනේ සඳහන් කළ තිබෙන්නේ සිංහල බෞද්ධ මව්වරුන් පළමු දරුවපත සඳහා සිසේරියන් සත්කමට භාජනය වෙද්දී ඒ කියන්නේ මේ ලියපු මාධ්‍යවේදියා ඔහුට තොරතුරු ලබා දුන්න කෙනා හරියටම සිංහල බෞද්ධ මව්වරුන් පළමු දරුවපත භාජනය වෙච්ච අය 4000කට තමයි මේක උනේ කියලා සඳහන් කළා තිබෙනවා ඉතින් මේ ප්‍රවෘත්තිය සනාථ කරන්නට මම දැක්ක ඊයේ එහෙම සමහර සමාජ ජාලා මාධ්‍යවල මහාචාර්ය චන්න ජයසුමන කියලා කෙනෙකුත් මේ සිංහලෙන් වඳ කිරීම ගැන කතා කළ විට ඒක මනෝවිද්‍යාවකයිද බොරු බීතික නිර්මාණය නොකරන්නයිද පැවසු අපේම සහෘදයන් ගැන කනගාටුව ගබ්සා ප්‍රතිසා අනේක විදි උපත්පාලන ප්‍රති මෙරට ගෙනෙන්නේද මේ ව්‍යාපෘතියම කොටසක් ලෙසයි කියලා මේ පුවත තමන්ගේ මහාචාර්ය පට්ටම පාවිච්චි කරලා සනාථ කරන ආකාරයේ යම් යම් කියුම් කෙරුම් කරලා තිබෙනවා ඒ නිසා මම හිතන්නේ මේ පිළිබඳව මීට වඩා ගැඹුරු පරීක්ෂණයක් කරන්න ඕන මේක එච්චර හොයන්න අමාරු එකක් නෙමෙයි ගරු මූලසන් මන්ත්‍රීතුමනි දැන් මේ පුවත්පත කිව්වනම් අඟහරු ග්‍රහයාගේ ගඩොල් තියෙනවා කියලා ඒක මේ පාර්ලිමේන්තුවේ හොයන ටිකක් අමාරුයි හැබැයි මේක කියනකොට මේ අපේ රටේ මව්වරු 7000කට සිසේරියන් සත්කම් කරලා එයින් 4000ක් සිංහල බෞද්ධ ඒ 4000ත් පළවෙනි දරුපත ලක්වෙච්ච අය කියලා මේක හොයන්න එච්චර අපහසුයක් නැහැ ඒ කියන්නේ මේ 4000 ගෙන්නන්න ඕනේ නැහැ මේ මාධ්‍යවේදියාට තොරතුරු ලබා දුන්න මූලාශ්‍රය හරහා අඩුතරමේ මේ මව්වරු 100ක් ගෙනල්ලා බලන්න පුළුවනි අර පැලෝපිය නාලේ අවහිරතාවයන් බලන ඩයිටෙස්ට් එක කියලා එකක් තියෙනවා ඒ ඩයිටෙස්ට් එකේ මේ මව්වරු 100ක් යොමු කරා නම් එතකොට බලන්න පුළුවන් මේ පැලෝපිය නාල අවහිර කළා තිබෙන්නේ කියලා ඊළඟට හොයන්න තියෙන වෙන මොකක්වත් නෙමෙයි ඔවුන්ට ඒ අවහිර නාල අවහිර කිරීම සඳහා සත්කම කරපු වෛද්‍යවරයා කවුද දැන් මේක ලේසියෙන් අතාරින්න බෑ කියලා කියන්නේ මර ගරු මූලාසන මන්ත්‍රීතුමනි සිසේරියන් සත්කමක් කියලා කියන්නේ සපත්තුවක් පහන වගේ එකක් නෙමෙයි තනියෙන් කරන වැඩක් නෙමෙයි ඒකට තව කණ්ඩායමක් හවුල් ඒ කියන්නේ මේ ප්‍රධාන වෛද්‍යවරයා ඊළඟට සහායක වෛද්‍යවරයෙක් අඩුගානේ
ඊළඟට මේකට සම්බන්ධ ශල්‍යාගාරයේ හෙදකාර්ය මණ්ඩලය ඊළඟට මේ ඒකට පහසුකම් සපයන සුව කාර්ය මණ්ඩලය මේ ආදී යම් කණ්ඩායමක කාර්යභාරයක් තමයි ටීම් වර්ක් එකක් තමයි සිසේනිසත්කම කියලා කියන්නේ ඒ නිසා මේ වෛද්‍යවරයා මේ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධයි කියලා කියන වෛද්‍යවරයා මේක කාටවත් හොරෙන් කරන්න බෑ ඒක ඊතුරු දොස්තර දකින්නවා ඊතුරු හෙදකාර්ය මණ්ඩලය දකින්නවා අර මයිනස් ස්ටාෆ් එක දකින්නවා ඒ නිසා මේ සියලු දෙනාම සම්බන්ධ වෙන්න ඕනේ මේක කරානම් ඒ කියන්නේ සත්කම් 4000ක් කරලා වඳ සත්කම් 4000ක් කරනකම් ඒ ටීම් එකම බලාගෙන ඉන්න ඕන ඕමනාව තිබෙනවා සම මේක ගත්තොත් එහෙම මේක ඒ වෛද්‍යවරයාගෙන් පමණක් නෙවෙයි එහෙනම් ඒකට සම්බන්ධ සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන්න ඕන කාරණයක් අර මුලසන මන්ත්‍රීතුමනි මොකද මේවා නිදැල්ලේ නිකන් පාවෙනිඩ හැරියොත් එහෙම මේ ප්‍රවෘත්ති හැටියට මේවයින් තමයි රටේ ජාතීන් සහ ආගමිකයන් අතර විරසකභාවය ඇති වෙන්නේ දැනුත් අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියන පාසල් පද්ධතියක් තියෙනවා දෙමළ සහ මුස්ලිම් කියන පක්ෂ තිබෙනවා සිංහල පක්ෂ තිබෙනවා දැන් මේ මුස්ලිම් බැංකු පද්ධතියක් ඇති වෙමින් යනවා ඉස්ලාම් විශ්වවිද්‍යාල ඇති වෙමින් යනවා ඒ අතරේ මේක වර්ධනයනොත් එහෙන මේ ප්‍රවෘත්තිය මොකද වෙන්නේ සිංහල මව්වරුන්ට සිංහ රෝගීන්ට යන්න පුළුවන් සිංහ රෝහලට විතරයි කියලා මුස්ලිම් මව්වරුන්ට මුස්ලිම් රෝගීන්ට යන්න පුළුවන් මුස්ලිම් රෝහලට විතරයි කියලා මතයක් හදනොත් එහෙම මේ රටේ පාසල් පද්ධතිය වගේම සිංහල රෝහල් දෙමළ රෝහල් මුස්ලිම් රෝහල් ආදී රෝහල් පද්ධතියකුත් හැදෙනවා සම මේ ප්‍රවෘත්ති නිකන් පැලකරණේවා නොවේ මේවේ බරක් තිබෙනවා ඒ බර ආණ්ඩුව තේරුම් ගන්න ඕන කම තිබෙනවා නැත්තම් මේක කතානායකවරයා කිව්වට මම පොලිස්පතිතුමාට කතා කරා මම බුද්ධි අංශ වලට කතා කරා ඒගොල්ලෝ කිව්වා නෑ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් කියනවා එහෙම එකක් නෑ කියලා ඒ නෑ කියලා විතරක් හරියන්නේ නෑ මොකද මෙවැනි ප්‍රවෘත්ති සමාජගත වෙනකොට මම කිව්වේ අර මහාචාර්යවරයාත් මේක සනාථ කරන දේවල් කියනකොට තවත් වෛද්‍යරු මේ කියනකොට සමහර අය මේ 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 පුවත් සනාථ කරන්න එතකොට මේක මීට වඩා බරපතලට ගන්න ඕන කම තිබෙනවා ඒ නිසා මම කියන්නේ මේ සම්බන්ධයෙන් වහාම රජය විශේෂයෙන් ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඕන් ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක වගේම අපේ රටේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය එමත කොලෙජ් ඔෆ් ඔබ්ස්ට්‍රිෂන් ඇන්ඩ් ගයිනකොලොජිස්ට් මේගොල්ලන්ගේ සංගමයත් මේ සම්බන්ධයෙන් යම් වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා මොකද මෙය ජනතාවට තහවුරු වෙන ආකාරයට කියලා තිබෙන ප්‍රවෘත්තියක් නිසා ඒ සම්බන්ධයෙන් නිකම්ම නිකම් ප්‍රතික්ෂේප කිරීමක් කරනවා වෙනුවට මේක පිටිපස්සේ තිබෙන හරය මේක පිටිපස්සේ තිබෙන අරමුණ මේක පිටිපස්සේ තිබෙන දේශපාලනයේ තේරුම් අරගෙන කටයුතු කරනවා දැයි කියලා මම බලාපොරොත්තු වෙනවා නැ ඔබතුමාගේ කාලය අවසානය කරු මන්ත්‍රීතුමා හොඳයි බොහොම ස්තුතියි එහෙමනම් මම මගේ ප්‍රධාන මේ 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 විවාදයේදී මගේ ප්‍රධාන කරුණ දෙක හැටියට මම ඉදිරිපත් කරන්න විශේෂයෙන් ගත්තොත් ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු වෙනවා අන්න අර පාසලේ ඇති වෙච්ච ප්‍රශ්නය පිළිබඳව ඒකට සම්බන්ධ කවුද කියලා තොරතුරු කියන අතරේම අනිත් පැත්තෙන් මේ මේ සිසේරිය සත්කම් වලට සම්බන්ධ කණ්ඩායම කවුද කියන එක පිළිබඳවත් මේ පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරනවා දැයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාට ස්තුතියි ගරු